මායා දමයන්ති කියන සංගීත ශිල්පිනියගේ බොහොම විරල ගීතයක් අහන්න ලැබෙන චලනි මේ ගීතය තෝරා ගැනීමට විශේෂ හේතුවක් තියෙනවද? ඔව් මම විශේෂයෙන් කියන්න ඕනේ මේ උතුරු ඉන්දියානු ගසල් කියන ගායන ශෛලියෙන් අනුකරණය වෙච්ච සිංහල ගීතය මේක. ඉතින් මම ඒ ගසල් ගීතයත් හොයාගෙන හින්දි ගීතයත් හොයාගෙන සිංහල ගීතයත් හොයාගෙන පොඩි වෙනසක් කරා ඒ නැති ආලාප කොටස් වගේ මම ගායනා කරන්න උත්සාහ කරා. ඉන්දිකව මාලි මහත්මිය උත්සාහ කරා නෙමෙයි ඔබ ගායනා කරා. ගීතයක් වෙන්නේ සංගීතය සහ තනුව පද රචනාව මේ හැම දෙයක්ම එකතු වුණාට පස්සේ ප්‍රේක්ෂකයාට ඒ ගීතය ගෙනියන කෙනා තමයි ගායකයා. ඒ ගායකයාගේ නියම කටයුත්ත ඔබ අද මේ ගීතය තුළින් ඉතා මැනවින් ඉෂ්ට කරා. ඔබගේ කටහඬේ තියෙන ඒ ආත්මීය ගුණය හැමදාම අපේ තියෙන රසිකත්වය අපේ හදවතල තියෙන ඒ සියලුම හැඟීම් ඔබ පුබුදු කරනවා. ඔබට බෙහෙවින්ම ආශිර්වාද කරනවා ඔබගේ ඉදිරි ගමනට. ජනනාත් වර්ගාවට මහත්මිය උදාරංජය මෙතෙන්ටත් අදාළ වෙන්නේ අභ්‍යාසයෙන්ම තමයි. දැන් මම උතුරු ඉන්දියානු සංගීතය ආභාෂය කරමින් ඉගෙනගෙන යනවා කියලා අපි දන්නවා. ඉතින් මේ ගීතයක් හැටින්නේ මම අද දැක්කේ ඉම්ප්‍රොයිසේෂන් එකක්. ගසල් කියන්නේ ඉම්ප්‍රොයිසේෂන්. ඉම්ප්‍රොයිස් කරන දෙයක් තමයි ගසල් කියන්නේ. අතරමැද ඕන දෙයක් කරලා එන්න පුළුවන් නැවත එම ඛණ්ඩයට. ඉතින් මේකෙන් මම දැක්කේ අද එවැනි දෙයක්. ඉතාම මිහිරි ලෙසට ඉම්ප්‍රොයිස් කරලා ඒ ගීතය ගායනා කරා. තව තවත් දැනුම ලැබේවා, ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රුවන්වැලිසේකර මහත්ම උදනන්ජ ඇතර මම දුකටපත් වෙන මේ ගීතේ මෙච්චර විගහට ඉවර වෙච්ච එක ගැන. තව මං හිතන්නේ අපි කවුරුත් දන්නවා ඒ මම ගායනා කරනකොට අපිට අහගෙන ඉන්න පුළුවන් ඕන වෙලාවක්. සංකීර්ණ අලංකාරයන් ඒවා ඒ විදියටම ඉදිරිපත් කර පළවෙනි අවස්ථාව කියලා මට කියන්න පුළුවන්. නිපුණත්වය මෙන්න මේ කාරණා වලින් සම්පූර්ණ වෙච්ච කෙනෙක් තමයි ශල්නි නයනරසි කියන්නේ. මං හිතන්නේ මෑ සින්දුවක් කියනකම් මේ වටේ තුල මුළු ලංකාවම බලන් ඉන්නේ නැති. හදවතින්ම සුබපතනවා. මේ චලනි ගායනා කරපු ශෛලියත් ඔබතුමාට බෙහෙවින් ප්‍රිය ජනක ඇති. ඇත්ත වශයෙන්ම මම ඉතාමත් මේ ප්‍රිය කරන ගායන ශෛලියක් ගසල් ශෛලිය. අපි මුලින් ඉඳලම කතා කරේ අභ්‍යාසයේ තියෙන වැදගත්කම. ඒ තවදුරටත් බොහොම තීව්‍ර විදිහට සනාත කළා ඔබ. ඉතින් මට පුංචි අදහසක් කියන්න අවශ්‍යයි. ඒක ඔබට මං හිතන්නේ ප්‍රයෝජනවත් වේවි. මචන් වචන උච්චාරණයේදී තවත් ඔබ උනන්දු වුණොත් ඔබේ ওই ගායන හැකියාවේ තියෙන ඉහළටම මට්ටමට උච්චාරණයත් හදාගත්තා නම් මට හිතෙන්නේ ඔබට තාමත්ම දීප්තිමත් අනාගතයක් හිමි වෙනවා. ඔබට සුබපතනවා. චල්නේ රෝහණ විරසිංහ මහත්මය සඳහන් කළ ආකාරයට ඔබ දකිනවාද ඒ ඔබට තවදුරටත් ප්‍රගුණ කර යුතු කාරණාවක් හරියට? අනිවාර්යෙන්ම මේ ගීතයක් කියන්නේ ගායනා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම වුණත් මට හිතෙනවා තවත් මට කරන්න තිබ්බා කියලා මේ ගීතේ සාධාරණයක්. ඉතින් මම මගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට මම තේරුණා ගීත ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. රුවන්වැලිසේකර මහත්මයා සඳහන් කළ ආකාරයට කවුරුහරි කිව්වොත් එහෙම නොනවත්වා ගීත ගායනා කරන්න කියලා මුළු රැයක්ම ඔබට හැකියාව තිබෙනවා. බලනවා ඉතින් උත්සාහ කරලා.